හැබැයි එකක් කියන්න. අල්ලනකොට කිඳිරි ගන්න නම් එපා. ආ ඒවත් එක නිමිත්තක් තමයි දුන්නේ උගුරු ශිරන්ති මේ CID ට කියන. පට්ටා අතල්ලේ අපිට අපේ හાર્ට් බීට් එක වැඩිද hina වෙලා වෙලා. චිචි චිචි පරිඩ චිචි චිචි කොහොමද මේ කිසිම රැකියාවක් නොකර මේ මේ තරම් අති සුපෝගභෝගී ජීවිතයක් ගත කරන්නේ. බල්ලන්ගේ කරට රත්තරන් මාල දැම්මේ කොහොමද? අපි විශ්වාස කරනවා දවස් 14කට යන්ට වරම් ලැබේවා වා වා කියලා වැලිකඩ පන්දනා කාරයට. ජීවිතාන්තයේ දක්වාම මේ ඇතුලේ ඉන්නට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කිඳිරි ගන්න නම් එපා. පද කියලා යන්න. හැබැයි එකක් කියන්න. අල්ලනකොට කිඳිරි ගන්න නම් එපා. ආ හේ දැන් ඔන්න මේ නිවුස් එක අහන්නකෝ ඈ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිඥ නියාල් තල්දුව මහතා පැවසුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ සිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් බවයි. සුගකභෝගී එක්ලස් කරන ලද මොටර් රථයක් තම සන්තකයේ තබා ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නයි අද කොළඹ මහාධිකරණයෙන් වරින්තුවක් දෙනෙකුත් කළා. ඒ සතුස්ස සේවකින් පිරිසක් නිල රාජකාරිවලින් බැහැරව වෙනත් කටයුතු සඳහා යෙදවීමට අදාළව ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් නැවතත් එම ප්‍රවෘත්තිය දැන් කිව්වේ කට්ටිය අල්ලන්නේ නැහැ කියලානේ. අල්ලනකොට කේන්ද්‍රි ගන්න එපා. ආ ඔන්න ජොනි ඔන්න පළවෙනි පුද්ගලයා හැටියට ඔන්න දැන් CID අත්අඩංගුවට පත් වූවා. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත් කරගත්තා. ඊට පස්ව ඔහු උසාවියේ ඉදිරිපත් කරා. අපි බලමු උසාවියේදී කුමන තීරණයක් එයිද කියලා. මේක පොඩ්ඩක් බලන්නකෝ. අලේ අත්තරන් සමිතා අලේ අත්තරන් සමිතා අපි ඉවරයි. අනේ අත්තරන් සමිතා අපි ඉවරයි. අනේ බට්කලා විතරයි වාලේ. අනේ අත්තරන් සමිතා රට යන්නත් නෑනේ. අලේ සමිතා අලේ අපි ඉවරයි සමිතා. ඉතින් මේ යාටත් කියන්න තියෙන්නේ එකම තමයිනේ. කේන්ද්‍රි ගන්න නම් එපා සමිතා. අපි ආයෙත් මොකක් කියන්නේ ඒක මෙතනට අදාළ නැහැ. අදාළ නැහැ. මන්දනේ ඔන්නම් උඹලා ඔන්නම් අදාළ කරගනින්න. ඉතින් අපි මේකයි කිව්වේ අර දැන් දවස් කීපයක සිට අපි කියන්නේ මහ මැතිවරණේ එනවා නොවැම්බර් 14. අදත් අපි එක නිමිත්තක් දුන්නා සිරිලියලා හෙරලියලා. උගකට මතකද මේ අර මේ මේ අම්මප පුදුම ගෑනු මුන්නේ මුන්නම් පුදුම ගෑනු යකෝ දොස්තර විභාගයක් MBBS කරලවත් නැතුව කොහොමද බලන්නකෝ මේ ෆොටෝ එකේ තියෙන විදිහට මේ ඇස් පරීක්ෂා කරන්නේ එක්ස්රේ මේ පරීක්ෂා කරන්නේ කොහොමද මොකද්ද දැනුම මුන් කොහොම රැඟිල්ලක්ද රැඟුවේ නේ උන්ට රඟන්න දීලා අපි රටේ පුරවැසියෝ හැටියට උන්ට බය වෙලා උන්ගේ රඟුමන් රඟනවා දැකලා අපි බය වෙලා අපි පැත්තකටලා හිටියා දැන් ඒකේ අනිත් පැත්ත දැන් තියෙන්නේ අපි රඟනවා උන්ට රෙද්දි රෙවිලා තියෙන්නේ උගුළු හිතන්නකෝ මට මතකේ නෝ මේ වෙලාවේ ටැං හුටන්ගේ බලේ තියෙන කාලේ CID කැඳවීමක් තිබ්බා හෙරලියට සිරිලියට එතකොට ඇය එවෙලේ ඇය ගියේ නැහැ මේ CID එකට කට උත්තර දෙන්න හිටපු කතානායකවරයෙක්ගේ කොහේ හරි ගෙදරකට තමයි ගියා කියලා මට මතකයක් තියෙනවා පල්ලෙහා කොටාර පල්ලෙල මචං ඒක මේ මතකෙට එනවනම් ඒ සිද්ධිය මේ වෙලාවේ මතකෙට ආපු දෙයක් නිසා මම කිව්වේ කොහොම වුණත් දැන් අපි මුලින් ඉඳලම කිව්වනේ ජනාධිපතිවරයා පත් වුණා පාර්ලිමේන්තුව විසිරුවා නොවැම්බර් 14 මහ මැතිවරණේ තියෙනවා ඊට පෙර එක එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමට නියමිතයි පොලිමේ කියලා. ඒක වෙනව ඈ. ඒක වෙනව අපි ඔය එක නිමිත්තක් තමයි දුන්නේ උගුරු ශිරන්ති මේ CID ට කියලා. ඔය වගේ අපිට ඒක නිකන් ප්‍රශ්නාර්ථයක් තියලා දැම්මට ඒක යථාර්ථයක් බවට මේ 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 ඉතා මේ මේ දවස් කීපකින් ඔය දකින්න හම්බුවේ. මේ කට්ටියට දැන් කොහොම මනස කොහොම වැඩ කරනවද හાર્ට් බීට් එක
පට්ට ආතල්ලේ අපිට අපේ හාඩ් බීට් එක වැඩින්න හිනා වෙලා වෙලා ගාලා අපිට පට්ට ආතල්ලේ අපි මේ ඉන්නේ. එතකොට චුට්ටක් අපේ හාඩ් බීට් එක වැඩි වෙනවා. ඉතින් මොනවක් අත්ද මේ අපි කාටවත් කවුරුවත් අමාරු වැටෙනකොට අපි හිනා වෙන જાතියක් නෙමෙයි. මේ අපි හෙලෙයෝ අපි පරයෝ නෙමෙයි. හැබැයි රටට පර වැඩ කරපුන්ට රටට වින කටපුන්ට එවැනි දේවල් සිදු වෙනකොට අපි අභීත හෙලෙව හැටියට අපිට අවංකවම ආඩම්බරයක් තියෙන සතුටට කරුණක් තමයි තියෙන්නේ. මතලා සතුට වෙනව නේද මේ වෙලාවේ? ඈ ඔව්නේ ඔව් මට පේන ඔව් 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 දැන් ඔව් අපි සතුටු වෙනවා අපි සතුටු වෙනවා. කොහොම වුණත් ඉතාමත් හොඳයි ජෝන්ස්ටන්ට මේ අර මේක අද මන් අද උසාවියෙන් දීලා තිබ්බේ තීන්දුව නීතිඥවරු කියලා තිබ්බ නිදහසට කරුණු හැටියට අද ජෝන්ස්ටන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දෙන්න යනවා. ඒ නිමිති කොටගෙන උසාවියට පෙනී සිටින්න එන්න විදිහක් නැහැ කියලා. එතකොට උසාවියෙන් දීපු නඩුකාරතුමා කීපකේ තමයි මොන හේතුව මත තිබ්බත් උසාවිය පැහැට පැමිණීම ඒක පැහැර හරින්න බෑ. අනික මේකේ කාරණාව කියන්නේ ජෝන්ස්ටන්ම තමයි මේ දිනේ යොදාගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට BMW එකට කට උත්තරේ දීමට ඔහුගේ නීතිචින් ලවා ඔහුමයි අද දිනේ දාගන්නේ. එතකොට ඔහු දන්නවා ඔහුට විරුද්ධව මේ 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 සතෝසේ මේ සෙනගරගෙන ඒ කරපු වැඩේට නඩුව තියනවා කියලා අහවල් උසාවියේ. එතකොට ඒක නිදහසට කාරණාවක් නෙමෙයිනේ. ඒක නිදහසට කාරණාවක් නෙමෙයිනේ. මොනව වුණත් සබහ ධර්මයේ විසින් නඩු වහන කාලයක් මේක. සබහ ධර්මයේ විසින් නඩු නිමිති ඔටෝ ගෙනල්ලා දෙනවා. ඔටෝ ගෙනල්ලා දෙනවා මේ මොහොතේ ජනතාව දවදීන් ෆයිල් ගොඩක් අපි දැක්කා. ඒ ෆයිල් වල තියෙන ඒවා ඇත්තටම මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ මං හිතන්නේ බරතොගයක් පැමිණිලි දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. පැමිණිලි දානවා සද්ද නැහැ. නිකන් එක උදාහරණයක් කියන්නද? දැන් ඩයනා ගංජා ඩයනා සිටිසන් එක නැහැ කියලා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැහැ කියලා අපි ඊට පස්සේ ගිහලා CID එකට මමත් අමිලෙගොඩ මහවත්ත තවත් ලෝයස් මනෝජ් ෆාදර් කෙනෙක් ගියා. අපි ගිහිල්ලා මමත් පුද්ගලිකව දැම්මා මෑ ගෙනහල්ලා කට මේ CID එකට ගෙනහල්ලා මේ ගැන මේ කට උත්තරයක් ගන්න කියලා කොහොමද රැදී සිටින්නේ පුරවැසිභාවය නැතුව මේ රට ඇතුලේ කියලා. හැබැයි අද වෙනකන් කැඳවීමක්වත් නැහැ. ලිපි හා ඔබ කරපු පැමිණිල්ල හා සම්බන්ධයෙන් අපි ඉදිරි කටයුතු කරනවා කියලවත් එවකට CID එකට නැහැ. මෙවකට මෙවර ඒ CID එකම තමයි. හැබැයි CID එකට කොන්දක් තිබ්බේ නැහැ. දේශපාලන බලපෑම ඊට උඩින් හිටියා. හස්තයක් හැටියට කරන්න විදිහක් තිබ්බේ නැහැ. අර ජනතා විමුක්ති පෙරමුණේ ගිහිල්ලා පැමිණිලි දාපු ඒ ෆයිල් ටිකත් වහලා තියෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ තියම් යම් ෆයිල් වහලා තියෙන්නේ. වහලා තියෙන ෆයිල් මෙන්න දැන් ඇරෙනවා. වහලා තියෙන දොරවල් ඇරෙනවා. ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් ඔය මල්වාණ එහෙම මේ අයිතිකාරයෙක් නැති ගෙවල් තිබ්බේ කපුටගේ කපුටු කාක්කාගේ ඕව හැම ඉදිරියට එකින් එක පිටුවෙන් පිටුව කොටුවෙන් කොටුව අපිට බලා ගන්න ඉදිරියේදී පුළුවන්කම ලැබෙනවා. ඒ ගැන අපිට සතුටක් තියෙනවා. මම අර තව එකක් කියාගෙන ආවේ මේ අපිට දැනගන්න ලැබුණා ජනාධිපතිවරයාට නියමිත වැටුප ඔහු ගන්නෙ නැහැ. ඒක ඔහුගේ මොකද්ද අරමුදලකට යනවා කියලා. ඔහුට කියන්නේ ඉස්සරත් ඔහු නියමනේ මන්ත්‍රී වැටුපල ගබා ගත්තේ නැහැ. පක්ෂයේ අරමුදලකට යවුවා. ඒවෙන් තමයි ඔවුන්ට යම්කිසි දීමනාවක් ලබා දුන්නේ වැඩ කටයුතු කරගෙන යාමට. මේ මොහොතේත් ඔහු එම දේම කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඊට අමතරව ජනාධිපතිවරයාට නීත්‍යානුකූල අවසරය තියෙනවා උපදේශකවරුන් පත් කර ගැනීම. ඔගොල්ලෝ දන්න මතකයි රනිල් වික්‍රමසිංහ ඉන්නකොට උපදේශකව 93 දෙනෙකුට අධික ප්‍රමාණයක් හිටියා. 93 දෙනාටම වාහන දීලා තිබ්බා, වරදාන වරප්‍රසාද දීලා තිබ්බා. පොලිසියෙන් හෝ වටේව PSD කින් මොකෙන්ද මන් දන්නේ ගාඩුත් දීලා තිබ්බා. ඒ කිසි දෙයක් අද වෙනකොට ජනාධිපතිවරයාගේ උපදේශකයන්ට ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. ඔවුන් එනවනම් ඔවුන්ගේ වාහන වලින් තමයි එන්න ඕනේ. ඊට අමතරව අපිට ආරංචි විදියට කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පුද්ගලික වාහන වලින් එන්න පුළුවන්. නැත්නම් පොදු ප්‍රවාහන සේවයේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා රාජකාර කටයුත්තක් සඳහා මේ එළියට යන්න ඕනේ නම් ජනාධිපති කාර්යාලයේ සන්තකයේ තියෙන වාහන පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි දීලා තියෙන ආදර්ශය. දැන් මාසෙයි ගියේ, මාසෙයි හරියටම ගියේ. අම්මා
පොඩි මයින හැම දෙන ටෝක්ට් එක කොහොමදනේ අවුරුදු දෙක තුනක් ආණ්ඩුව ගෙවිල වගේ ඈ ආණ්ඩුව ඒ වගේ තමයි ලොකු ටෝක් දෙන්නේ මුන් කාලා විනාශ කරලා ඊට පස්සේ අපිට දැන් තවත් කල්පනා කරලා බලන්න වෙනවනේ දැන් පොඩි මයින නොහොත් නාමල් රාජපක්ෂ මන්ත්‍රී වැටුපක් ගත්ත ඇමතිවරේ හිටියා එතකොට මෙච්චර ධනස්කන්ධයක් නාමල් රාජපක්ෂට කොහෙන්ද ආවේ අන්න ඒවත් පිටුවෙන් පිටුව විමර්ශන කටයුතු කරලා හොයන්ට සිද්ධ වෙනවා. එතකොට රොකට් අපේ මුදල් වලින් රොකට් යවපු චිචි චිචි චිච්චි පරිඩ චිචි චිචි කොහොමද මේ කිසිම රැකියාවක් නොකර මේ තරම් අති සුපෝගභෝගී ජීවිතයක් ගත කරන්නේ. බල්ලන්ගේ කරට රත්තරන් මාල දැම්මේ කොහොමද? මේ ඔක්කොම එන්න ඕන මතන්ලා. ඒමට නියමිතයි. දැන් එතකොට මෙයත් කිව්වට දැන් ඔය ජය කවුද අපේ මේ සත්තරන් කවුද අපේ පොප්පේ සත්තරන් කලුතර කලුතර කිව්වේ පුළුවන් නම් ඔප්පු කරන්න මගේ වාහනේ මගේ බෑනගේ වාහනේ කියලා මම අයින් වෙනවා මේ දේශපාලන මේ ජීවිතයෙන් කියලා කීපාරක් පාර්ලිමේන්තු වෙන ඕවා වගේ ඉදිරි කිව්වද නේ හැබැයි ඉතින් බෑනා කියනවා බෑනාගේ නෙමෙයි බෑනාගේ අයියාගේ කියලා මොකක් වුණත් ඉතින් ඕවා ඉතින් මම නම් ජීවිතේට වංචා කරලා නැහැ කියලා කියනවා අම්මට හුඩු කලුතරට ගිහිල්ලා පැත්තට ගිහිල්ලා ඇහුවොත් රෝහිත අබේගුණවර්ධනගේ හත පහක්වත් වංචා කරලා නැහැ කියලා සාක්ෂි වශයෙන් කියයි. ඔන්නම් කවුරු යහන්නකෝ කලුතර පැත්තේ යනකොට හොඳේ මේ ඉතින් කොහොම වුණත් ජොන්ස්ටන් මේ වෙනකොට උසාවිරි ඉදිරිපත් කරන්නට කටයුතු කරලා ඇති. ඌ වරෙන්තු වෙලා ඉන්නේ. ඒ වරෙන්තු නිමිති කොටගෙන තමයි CID එකට කට උත්තරයක් දෙන්න ගිය වෙලේ CID එකෙන් අත්අඩංගු කොටගන්නේ අපි විශ්වාස කරනවා දවස් 14කට යන්ට වරම් ලැබේවා වා වා කියලා වැලිකඩ බන්ධනාගාරයට වැලිකඩ බන්ධනාගාරයට ගියාම ඔය මේ එක පිට එකට තව ඒමට නියමිත තියෙනවනේ අම්මෝ කොච්චරනම් තියෙනවද මොවුන්ට විරුද්ධව දේවල් මහා පරිමාණ බදු වංචා අරක්කු බදු වංචා ඕව හැම ඔය උඩට පත මෙහෙම පත බෑනකොට ඔන්න එක නඩුවකට එනවා උසාවියට එනකොට අනිත් නඩුවෙන් ටක් ගාලා තව දිර වැඩි කරනවා ඔහොම තව තවත් තිරාත් කාලයක් ඒ නඩුත් පිටේ නඩු ඇටිලා එකින් එකට ඇවිල්ලා 14 දින 14 දින 28ක් දක්වා දික් වෙලා ඊට පසු ඒක 41 දක්වා වැඩි වෙලා ඊට පස්සේ 365 දක්වා දික් වෙලා ජීවිතාන්තයේ දක්වාම මේ ඇතුලේ ඉන්නට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු 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 සමිතා අල්ලනකොට කේන්ද්‍රී ගන්න එපා